විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි Dove moisturizing milk හතරින් එකක් සහ Nutriserum mugging damages repair කරයි Dove intense repair Jaanu digestive crunchy goodness for hunger on the go SLT mobile within the chill එකට ගන්නට set වෙන social media data plan රසක් නේ ඒක හැම වෙන්නේ ඔයා බේරෙන්න මගේ සුද්ධියේ ඔයා ඔබට අහු වෙන්න එපා මහ බොරුකාරයෝ වංචාකාරයෝ අනේ මගේ සුද්ධියේ ඔයා බේරෙන්න මට බොරු කළා ඔයාව මගෙන් වෙන් කරන්න ඔයාව මගෙන් උදුර ගන්න අනේ මගේ සුද්ධියේ ඔබට අහු වෙන්න එපා නෑ 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 සහස් සහස් බලන්න ඔයා තෑගිලා කොහොමත් යන්නේ නෑ මගේ සුද්ධියේ අර සෙත් කියන එක ඕක තමයි බොරු කාරියා අලි ජීමිස ඕක තමයි මගේ සුද්ධිය මගෙන් වෙන් කරන්න ෂොක් එකක් තියෙන්නේ ෂොක් නැද්ද ડોක්ටර් පවුවරි මේ කාම උඩ පැන පැන මහත් යන තලන්නේ හිත හොඳ වැඩි ඉන්නේ ජානු තමයි ඉතින් ඔබට අපිට මොකද කියන්න බෑනේ මහත්තයා එයා මෙයාව නටවන වැඩි ඒක ඉතින් මුදලාලි මහත්තයාට ඇරෙන්න අනිත් සේරටම තේරෙනවා හොස්පිටල් ඇඩ්මිට් කළා කියලා දැනුවත් කරත් එයා ආවෙ නෑනේ මෙයා බලන්න ඕවම තමයි ડોක්ටර් මේ පාරව තේරුම් ගත්තොත් හොඳයි Alfie? Alfie? Alfonso? Ali Jamieson? How do you think you're going to win? What are you doing? I'm going to tell you. Doctor, I'm going to tell you what I'm going to do. Oh. Jaanu, I'm going to tell you what I'm going to do. I'm going to have a client meeting. I'm going to tell you what I'm going to do. I'm going to tell you what I'm going to do. जानू हिमी टे मुखद तो नहीं डॉक्टर Melbourne cream cracker very cream rasak rasa break ekak nova glow and lovely multivitamin glow serum sanyogaya iluveliya re glow ekak thekuneyak jaanu velvet alut vela gaadha tad vela then rupiyal 110k pamanai හිතුවක්කාරකමේ සීමාවක් තියාගන්නේ සලි. දැන් ඔය කියපෙලා මොනවද වුණා නම් එහෙම කවුද වක් කියන්නේ? ආ? මිසලි මෙච්චර දේවල් දරාගෙන කරගෙන අපි ඉන්නේ ඔය වෙනුවෙන් තමයි. දැන් ඒ වෙලාවේ නැන්ද එහෙම ආවනම් එහෙම මොකද වෙන්නේ? ආ? ප්‍රශ්නයක්නේ මෙතන. අනික තමයි මේකේ ඇතුළේ වාඩ පුූර්ණ නිදහස තියෙනවා. අපි වාඩ වත් දෙන්න එන්නේ නැහැනේ. වාගේ ප්‍රශ්න කතා කරන්නෙත් නැහැ. වාව ස්ට්‍රෙස් කරන්නෙත් නැහැ අපි. එහෙම කරලා තියෙනවා කවුද හරි. අන්තිම නරකයි මිසලි වා මේ කරපු දේ. अभी कोचर भाई उन्हाँ द अने माँगे हमें अन्न में गिया ने वीन शाक क्या माँ पोड़ा केलिए ट गिया गेदरे में नहीं थी ती याना देवाले केले न दिखूना ने अने माटे समावे नहीं दम बलान ने को दावल टक आलात में මගදී කලන්තයක් දැල වැටෙනා නම් එහෙම මොකද කරන්නේ? මෙයාට ඔවා කියන්න එපා. මෙයාට ඔවා තේරෙන්නේ නැහැ. නැන්ද දැනගත්ත නම් අද මෙක්කයි යනවා ඇවිල්ලා. දැන් ගිහිලා කෑම ටිකක් කනවා. හරි අපංගමන්නේ කරි. උදේ ඉඳන් බඩගින්නේ. පොඩ්ඩක් හිතලා බලලා වැඩ කරන්න. ඔයා බඩගින්නේ හිටියට හරියන්නේ නැහනේ. ඔවත් එක තව ළමයිකුත් ඉන්නවනේ. පොඩ්ඩක් කල්පනා කරන්න ඉසලි.
තේරුණාද? යා. අනේ තැන්කියු මල්ලි. අනේ ඔබ මොකක්දයි? ඇතර මාත් බය වුණා. යනතන ඉදින් කියලා කියනවා මෙහෙම කලබලයක් වෙන්නේ නැහැ. කලබලෙන් ඉන්න ලාට ඉතින් දුර පේන්නේ නැහනේ. නිසල ඉන්නේ ලොකු ප්‍රෙෂර් එකක. අපි බලමුකෝනේ. හැම වෙලේම එයා දිහා බලාගෙන ඉන්න මේ අයියේ. ඔව් ඉතින් කැමරා හයි කළා නම් හරි. ෆෝන් එක උනා බලන්න පුළුවන්. රොඩ්නි මල්ලි ඩබ් නිසා ගොඩක් වැඩ පාඩු ඇති. අනේ නෑ. ශාක්‍ය උනාර තිබ්බොත් මල ගියා. මට එන්න බලන්න. ඔයාට කරදරයිද මන්ට? මට උනේ කරදරයක්ද? අයිය මං ගිහින් එන්න. අරේනා ඔයා මට කියන්නකෝ දම්මින්දකෙන් ඔයා ඉල්ලපු වටිනම දෙයක් මං ඉතින් හැම දේවල් නම් ඉල්ලලා නෑ මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම try කරලා බලන්න ජානු බිල් ගෙවන්න බීලෝඩ් කරන්න සල්ලියලන් ඕන දෙයකට ජස්ට් පේ තියෙන ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න මේකයි දම්මින්දර පේනවා ඔයා මේ බිස්නස් වලින් උඩටම යනවායි කියලා. මොකද මිනිහා දන්නවා ඔයා බිස්නස් වලින් උඩට ගියාට පස්සේ මෑන්ට ඔයාව අල්ලන්නවත් බැරි වෙනවා කියලා. ඒ වුණාට දම්මින්ද බලාපොරොත්තු අත අරගන්න ඇනිමේ. ඔයා දන්නවද? දවසක මට කවුරු නැති වුණත් මොන දේ නැති වුණත් මම දන්නා මට අනිවාර්යෙන් දම්මින්ද ඉන්නවා කියලා. ඒ වගේ වෙලාවක මම නැති වෙන්නේ ඔයත් නැති වෙයි ඉතින් කවුද දන්නේ? ඒවා මං ගැන හිතාගෙන ඉන්නේ තියා. කොහොමත් ඔයා මාව කවදාවත් තේරුම් ගත්තෙත් නෑ, තේරුම් ගන්නෙත් නෑ. එහෙම දෙයක් නෙවෙයි නිමේෂ් මං කිව්වේ. දම්මින්ද කියන්නේ හරි වෙනස් මනුස්සයෙක්. මං ඒ මනුස්සයර කොච්චර අකමැති වුණත් එයාගේ ආදරේ නම් බොරුවක් නෙවෙයි. මං ඒක හොඳටම දන්නවා. එතකොට අපි ආදරය කරොත් එහෙම ඒක බොරුවක්. මං එහෙම කිව්වේ නෑනේ. ඔය නොකියන දේවල් වල ගොඩාක් කතන්දර තියෙනවා ජාන්. ඔයක දන්නේ. Thank you.
Sorry. මං යාව හොයා ගන්න ඕන. මට තේරෙන්නේ නැහැ නිසලි වගේ මේ පිස්සුව කොහෙන් නතර වේද කියලා. කොහොමද ඔහම පාරවල් ගන්න කියලා හොයන්නේ? අනික කවුද දන්නේ මේ මිනිස්සෙමද කියලා? එයා තමයි. ඒක වැරදීම. ඔයාට එහෙම පේනවා ඇති. එහෙම වෙනවා නිසලි. එයාම තමයි. දමා කියන්නේ දායි දැක්කේ යාම තමයි ඒ. එනවාට කතා කරන්න තිබ්බනේ දාම්. ඒ කතා කරේ නැත්තේ. අඩුම තරම වට අපිට හරි කියන්න තිබ්බනේ. එහෙම වුණා නම් මේ මනුස්සව නතර කරගෙන අපි හරි කතා කරනවා. මං කොහොමද ඔයාලට තවත් දුක් දෙන්නේ? දැන් ඔයා මේ විකාර වැඩ කර කර ඔහම හිටියම හිතන්නේ අපිට පුදුම සතුටක් ලැබෙනවා කියලාද? ඒ මිනිස්සය ලංකාවේ නෑ. නැන්ද හොයලා බලලා තිනවනේ. ඔයාට පේන්නේ නැති එයා වගේ වෙන කෙනෙක්. ওই වගේ වෙලාවට එහෙම වෙනවා. එයාම හිතේ තියාගෙන ඉන්නකොට එයා වගේ අය ඕන තරම් හැමතැනම පේනවා. ඇත්ත. එයාවම හිතේ තියාගෙන කොහෙ බැලුවත් පේන්නේ එයාවම තමයි. හරි අසර නයි මං. ටිකක් ඉවසල ඉන්නව නිසලි. ඔව දන්නවද මේ කරන වැඩවලින් අපි හැමෝම අමාරුයි වැටෙනවනේ. ඔයා කොයි හරි ගිහින් ඔයාට මොනා හරි වුණත් අපි කොහොමද හොයලා බලන්නේ? අපි කොච්චර බය වුණාද? කොහෙන් කියලා හොයන්නද එහෙම වගේ ජානු. හැමදාම හදන රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. ශාක්‍ය. ඇත්තටම යානම්. ඒක වෙන්න බෑ නිසලි. ඔයා කිව්වනේ දේ මනුස්සයවට හරි ආදරේ කියලා. ඇති ලංකාව හිටිය නම් එයා ඔයාගෙන හොයන්න තු ඉඳීද? ඔව් නේද? මෙහෙ ඉන්න විදියක් නැහැ නේ යා. මං ගැන හොයයි තමයි හිටියන. ඔයාට ෆෝන් එක උනත් දුන්නේ විශ්වාසෙර නිසලි. අනිතක නැන්දා නිතරම කියනවා ඔයාගෙන හොයලා බලන්න කියලා. ඔය ෆෝන් නම්බර්ස් මොකුත් වැඩ නැහැ කියලා කිව්වනේ. එයා Facebook එකේම ඇති නේද? account ඔක්කොම delete කරලා. Facebook නෑ දැන්. ඔයාට දැන් තේරෙනවද නිසලි? ඔයාට යව contact කරගන්න තියෙන හැම විදියක්ම එයා වහලා ඉවරයි. ඔයා දන්නවද ඒකේ තේරුම? එයා කවදා හරි එයි නේද ශාක්‍ය? කොහොම හරි මාව හොයාගනී නේද? මට මාව නැටි රැක හැම හීනේ මම ගාව හිටියේ ඔයයි අපි ගාව ඉතිරිච්ච හැම සතුටු කඳුලක්ම මැව්වේ ඔයයි. ඉඩම දුන්නම ඉඩම යාල චෙක් කරනවා. ඊට පස්සේ පොලිටිකල් බලට ගියත් එයාලම ගෙනත් දෙනවා. අපිට තියෙන සල්ලි දාන්න විතරයිනේ. ඔව් රොඩ්නි, මම පොඩ්ඩක් හොයලා බැලුවා බං. ඒක සමහර තැන්වල ඉතින් ඔය ජාවාරං වැඩ වගේකුත් තියෙනවා.
මේ කම්පැනි එක නම් දැනට වැරදි කොන්දර කරගෙන යනවා පුංචි මහත්තයා. වෝනෙලුළු එහෙමත් ඇවිල්ලා මරන් යනවා. ආ. අපි වටන් අරන් බලමු ගොනේ. අපි එහෙම කාගේවත් මතය පෙන්වන්නේ නැහැ නේ බා. ආ මාත් පොඩ්ඩක් මේක ගැන ඉගෙන ගන්න. ඒක හොඳයි. මේ රොඩ්නි මල්ලිත් එක වැඩේ ගැන කතා කරේ හිටි. එහෙනම් හරිම වෙලාව තමයි මං ඇවිල් තියෙන්නේ. යන් ඇතුළට. සහස් මහත්තයා මං PDF එකක් දැම්මා. print out යන්න මේ වෙලේ මගේ අතේ නෑ. මම එකක් දෙන්නකො. අපි ගිහමීට ගමු. මේ තව මොන හරි අහලා දැනගන්න ඇති කියලා හිතලා තමයි මම මේ ගෙවල් පැතර ආවේ. අපි මේ කතාව වලේ මේ දවස්වල බිස්නස් කියලා පිරිමිර ජාවාරමක් යනවනේ. අයියෝ මේක එහෙම ගන්න නෙවෙයි. අපේ කම්පැනි එක රෙජිස්ටර් කරපු කම්පැනි එක. ඕන තැනකින් හොයලා බලන්න පුළුවන්. අපි ඒක හොයලා බලවසන්. අනික ප්‍රශ්න තියාගෙන මෙච්චර කාලයක් කම්පැනික් විතර පවතින්න බෑනේ මහත්තයෝ. අපි මේ වෙනකොටත් පොලිටන හදන්න, වගා කටයුතු කරන්න, ටෙක්නොලොජික ගේන්න, ඊළඟට අස්වැන්න මිලදී ගන්න, ඒ සීලු දේවල් වලට සිස්ටම් එකක් හදලා තියෙනවා. අපි කතා කරපු හැමතැනින්ම ඉතින් හොඳම තමයි කියන්නේ. මේක ඉස්සරහට දියුණු වෙනවා මහත්තයෝ. කිසිම බයක් සැකක් තියාගන්න එපා. බය නැතුව වැඩේ දැද්දා. මේ මම ඉතින් විශ්වාසයෙන් තමයි කියන්නේ ආයි වරදින්නේ නැන්නේ. හසන් ජපාන් ඉඳන් කවර එනවා කියලා කිව්ව නේද? ආ. අපේ බොස්. එයා ජපාන් ගියා දැන් මොනවද අලුතින් ජපානයේ මේ සම්බන්ධව කෙරෙන්නේ කියලා හොයා බලා ගන්න. කොහොමද ඒවා අපි ලංකාවට ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න කියලා දැනගන්න පුළුවන්නේ. කොහොමත් ලබන සතිය විතර බොස් එයි. එතකොට මේ මහත්තයලට අපි බොස් එක්ක තමයි ගනුදෙනු කරන්න වෙන්නේ. අපි වැඩේ කරමුත් කරනවා නේ පුංචි මහත්තයා. කරලා බලමුකෝනේ. ගොඩ යනවා බලන්නකෝ. අපි මේ කතා කරපු එකේ ප්‍රතිඵලේ මාස 6කින් බලන්නකෝ. පොළොවත් එක්ක කරන ගනුදෙනු වරදින්නේ නැහැ මහත්තයෝ. වැඩිම රෙදිසේදුමකට අඩුම වියදම කිලෝ එක රුපියල් 330යි. ඔයාට හිතෙනවා නම් මං එන එක කරදරයක් කියලා මං ආයෙ එන්නේ නැතු ඉන්න. මම යනවා. ආයුවමින් පාරවල් ගාන ඇවිදින් තියාගත්ත දෙන්නේ ගුටි. මං තනි වෙලා ඉන්නේ සහස්. මට මෙහෙම හරි කතා කරන්න ඉන්න ඕවා විතරයි. දැන් ඉතින් ඔයත් නැති වෙන්න යන්නේ. මගේ සුද්ධියේ නෑ අල්පොන්ස මහත්තයා මේ මම. අනේ මගේ සුද්ධිය ආව මම බලන්න. අල්පොන්ස මහත්තයා මම නෝරානේ. ගොඩක් ආදරෙයි මගේ සුද්ධියේ. නහදනේ මේ කියන්නේ. අනේ